සුබදාසක් හැමෝටම අද මම ඔයාලට ටිකක් වෙනස් විදියකට හදන ටාට් කේක් එකක් හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ අපි ගෙවල් වල හදන සාමාන්‍ය කේක් එකකට වැඩිය මේ කේක් එක පෙනුමෙන් ගොඩක් ලස්සනයි ඒ වගේම තමයි ටිකක් වෙනස් රසයක් තමයි මේ කේක් එකේ තියෙන්නේ ඉතින් වෙනස් විදියකට කේක් හදන්න කැමති ඔයාලට මේ වගේ ටාට් කේක් එකක් ගෙදරදී Taman කැමති හැඩයකට මේ විදිහට හදාගන්න පුළුවන් ඔයාලට මේ ටාට් කේක් එක බර්ත්ඩේ එකකට ඇනිවර්සරි එකකට එහෙමත් නැත්නම් ඩෙසර්ට් එකක් විදිහට උනත් හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මුලින්ම බලලිමු කේක් එක හදාගන්න මොනවද අපට අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා ආමන්ඩ් පිටි කප් එකක්. ආමන්ඩ් පිටි හොයාගන්න නැත්නම් ඔයාලට පුළුවන් ආමන්ඩ් නැට කඩෙන් අරගෙන පිටි ගෙදරදී හදාගන්න. මම ඒ ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට අමතරව තව පාන් පිටි කප් දෙකමාරක්, බටර් ග්‍රෑම් 100ක්, සීනි පවුඩර් කප් එකමාරක්, බේකින් සෝඩා තේ හැඳි එකක්. ඔයාලට බේකින් සෝඩා තියෙනවනම් විතරක් පාවිච්චි කරන්න පුළුවන්. මේක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ලුණු කුඩු තේ හැඳි භාගයක්, බිත්තර එකක්, ඒ වගේම ආමන්ඩ් එසන්ස් තේ හැඳි එකක්. මුලින්ම ඔයාලා පාන් පිටියකට ලුණු කුඩු, බේකින් සෝඩා තේ හැඳි එක, ඒ වගේම ආමන්ඩ් පිටි ටික එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට ඔයාලා මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට බටර් ග්‍රෑම් 100ය බිත්තර එක ඒ වගේම සීනි පවුඩර් ටික එකතු කරලා විනාඩි 2 3ක් යනකන් මේ ටික හොඳට බීට් කරගන්න. මේ වගේ ටිකක් බීට් කරගත්තට පස්සේදී ආමන්ඩ් එසන්ස් තේ හැඳි එක එකතු කරගන්න. විනාඩි 2 3ක් විතර වගේ මේ වගේ බීට් කරගත්තට පස්සේදී ඔයාලා පිටි ටික මේ විදිහට ටික ටික හලන ගමන් ලී හැන්දකින් බටර් ටිකත් එක්ක මේ පිටි ටික හොඳට මික්ස් කරගන්න. පිටි ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේදී ඔයාලට ලී හැන්දෙන් මේ ටික කලවම් කරගන්න ටිකක් අමාරු වේවි. මේ වෙලාවේදී ඔයාලා අතින් මේ විදිහට කලවම් කරගෙන ඩෝ එකක් හදාගන්න. ඩෝ එක මේ වගේ හදාගත්තට පස්සේදී ඔයාලා මේ ඩෝ එක කොටස් දෙකකට මේ විදිහට කඩලා අතින් රවුම් කරලා පිටි බෝල දෙකක් හදාගන්න. ඊළඟට ඔයාලා මේ වගේ පොලිතින් රැප් එකක් අරගෙන මේ ඩෝ එක කවර් කරගන්න ඕන. මේ විදිහට පිටි බෝල දෙකම කවර් කරගත්තට පස්සේදී ඔයාලා මේ පිටි බෝල දෙක පැය භාගයක් ෆ්‍රිජ් එකේ තියලා තියන්න. පැය භාගයකට පස්සේදී මම එක පිටි බෝලයක් මේ විදිහට එලියට අරගන්නවා. ඊළඟ එක අපි හදා ගන්නකම් ඔයාලා අනිත් පිටි බෝල එක අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියලා තියන්න ඕන. ඊළඟට ඔයාලා අවන් එකට දාන්න පුළුවන් මේ වගේ බේකින් මැට් එකක් හරි එහෙමත් නැත්නම් ඔයිල් පේපර් එකක් උඩින් මේ ඩෝ එක තියාගන්න. දැන් අපි මේ ඩෝ එක තුනී කරගන්න ඕන. ඒකට ඔයාලා මේ වගේ ටිකක් ඝනකම තියෙන පොලිතින් එකක් මේ ඩෝ එක උඩින් තියලා මේ වගේ රෝලින් පින් එකකින් ඔයාලා මේ විදිහට තුනී කරගන්න. ඔයාලා ඩෝ එක තුනී කරගනිද්දි මතක තියාගන්න මේ ඩෝ එකේ ඝනකම සෙන්ටිමීටර භාගයක් වගේ හිටින විදිහට තමයි ඔයාලා ඩෝ එක තුනී කරගන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට තුනී කරගත්තට පස්සේදී ඔයාලා පොලිතින් එක අයින් කරලා මේකේ උඩ තියෙන පාරවල් ටික යන්න මේ විදිහට දෙතුන් පාරක් රෝලින් පින් එකෙන් නීට් කරගන්න. ඊළඟට අපි කේක් එක හදන හැඩය කපා ගන්න ඕන. මම අද හදන්නේ හાર્ට් කේක් එකක් නිසා කාඩ්බෝඩ් එකකින් මම මේ වගේ හાર્ට් එකක් ඇඳලා කපාගෙන තියෙනවා. ඔයාලට මේ වගේ Taman කැමති ඕනම විදියක හැඩයක් ඇඳලා Taman කැමති විදිහට කේක් එක හදා ගන්න පුළුවන්. ඔයාලා අවශ්‍ය වෙන හැඩය කපද්දි මතක තියාගන්න අපි චීස් ෆිලින් එක මේකට දාන්න නිසා අඟල් දෙකමාරක විතර වගේ පළල හිටින විදිහට Taman කැමති හැඩය කපා ගන්න. ඊළඟට මේ වගේ පොඩි පිහියක් අරගෙන හැඩය මේ විදිහට කපා ගන්න ඕන. හાર્ට් ෂේප් එකට මේ විදිහට කපා ගත්තට පස්සේදී හાર્ට් එක තියෙන කොටස ඉතුරු වෙද්දී ඉතුරු කොටස් ටික මේ විදිහට වටෙන් අයින් කර ගන්න ඕන.
ඊළඟට මේ විදිහට ඔයාලා බෝඩ් එක අයින් කරලා හાર્ට් එක මේ වගේ ෂේප් කරලා හදාගන්න ඊළඟට ඔයාලා මේ වගේ බොහොම පරිස්සමට බේකින් මැට් එක දෙපැත්තෙන් අල්ලලා බේකින් ට්‍රේ එක ඇතුලෙන් තියාගන්න ඔයාලා සෙල්සියස් අංශක 175ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගතපු අවන් එකට දාලා විනාඩි 10ත් 15ත් අතරත කාලයකට මේක බේක් කරගන්න විනාඩි 10ක් විතර වගේ ගියාට පස්සේදි මම ටාට් එක මේ විදිහට එලියට අරගන්නවා දැන් හොඳටම නිවෙනකන් ඔයාලා මේ විදිහට තියෙන්න අරින්න හොඳටම නිවුනට පස්සේදී සාමාන්‍ය කේක් එකක් වගේ නෙමෙයි මේක ටිකක් බිස්කට් ගතියට වගේ තියෙන නිසා ඔයාලට ගොඩක් පහසුවෙන් මේ විදිහට ගලවලා ගන්න පුළුවන් කලින් හදාගත්තු විදියටම ඉතුරුණු පිටි කොටස් ටික එකතු කරලා මට මේ වගේ හાર્ට් ෂේප් තුනක් හදා ගන්න පුළුවන් වුණා. ඔයාලට සාමාන්‍යයෙන් මේ විදිහට තුනක් හතරක් වගේ හදා ගන්න පුළුවන්. ඊළඟට අපි ටාට් ෆිලින් එකට අවශ්‍ය වෙන දේවල් ටික බලමු. ෆිලින් එක හදා ගන්න මම මෙතනදී අරගෙන තියෙනවා මාස්කපෝනි චීස් ග්‍රෑම් 250ක්. ඔයාලට මේ වෙනුවට ක්‍රීම් චීස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි විපින් ක්‍රීම් කප් 1යි කාලක්. සීනි පවුඩර් කප් 3 කාලක් ඒ වගේම තමයි වැනිලා එසන්ස් තේ හැඳි එකක් ඒ වගේම තමයි කේක් එක උඩ සරස ගන්න මම මෙතන විවිධ පාට වලින් පළතුරු ටිකක් අරගෙන තියෙනවා ඒ ටිකට අමතරව ෆ්‍රෙන්ච් මැකරොන්ස් ටිකක් මින්ට් කොල ටිකක් සහ මල් ටිකක් අරගෙන තියෙනවා ඔයාලට මේ දේවල් වලට අමතරව ඔයාලා කැමති වෙනත් දෙයක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන් චීස් මිශ්‍රණය හදාගන්න ඔයාලා මුලින්ම මේ වගේ වීදුරු බෝල් එකක් අරගෙන ඒකට විපින් ක්‍රීම් කෝප 1යි කාලක් එකතු කරලා සීනි පවුඩර් වලින් කප් භාගයක් ටික ටික එකතු කරන ගමන් විපින් ක්‍රීම් එකත් එක්ක බීට් කරගන්න. ඔයාලා මතක තියාගන්න විපින් ක්‍රීම් බීට් කරද්දී විපින් ක්‍රීම් එක බීට් කරන වෙලාවෙදි තමයි ෆ්‍රිජ් එකෙන් එළියට අරගන්න ඕන. ඒ වගේම තමයි බෝල් එක සහ බීටර් එක පැය භාගයක් විතර වගේ ෆ්‍රිජ් එකේ තියලා අරගන්න. විපින් ක්‍රීම් එක බීට් කරගනිද්දී සීනි පවුඩර් ටික ටික දාලා ඕවර් බීට් වෙන්නේ නැති වෙන විදිහට පීක් පොයින්ට් එකට එනකම් බීට් කරගන්න. මේ විදිහට අනිත් පැත්ත හැරෙව්වහම වැටෙන්නේ නැති මට්ටමට ආවට පස්සේදී ඔයාලා බීට් කරන එක නතර කරන්න. ඊළඟට ඔයාලා මස්කපෝනේ චීස් ටික මේ වගේ බෝල් එකට දාලා ඉතුරු වුණ සීනි පවුඩර් ටික ඒ වගේම වැනිලා එසන්ස් තේ හැඳි එකක් එකතු කරලා මේ ටික පොඩ්ඩක් කලවම් කරගන්න. චීස් ටික මේ විදිහට ටිකක් මික්ස් කරගත්තට පස්සේදී ඔයාලා විපින් ක්‍රීම් එකත් එක්ක මේ චීස් ටික මික්ස් කරගන්න. චීස් එක මික්ස් කරගනිද්දී මේ විදිහට ටික ටික එකතු කරන ගමන් ෆෝල් කරලා තමයි ඔයාලා චීස් එක මික්ස් කරගන්න ඕනේ. ඊළඟට ඔයාලා මේ වගේ රවුම් නොසෙල් එකක් අරගෙන පයිපින් බෑග් එක ඇතුළට දාලා අපි හදාගත්තු චීස් මිශ්‍රණය පයිපින් බෑග් එකට පුරව ගන්න. ඊළඟට මේ වගේ ටාට් එකක් අරගෙන ඒක උඩට මම මේ මෙතන පෙන්නන විදිහට චීස් මිශ්‍රණය පයිප් කරගන්න. එක සම්පූර්ණයෙන්ම චීස් වලින් මේ විදිහට කවර් කරගත්තට පස්සේදී ඔයාලා අනිත් හાર્ට් ෂේප් ටාට් එක අරගෙන චීස් මිශ්‍රණය උඩින් මේ විදිහට තියාගන්න. දැන් කලින් විදිහටම මේ ටාට් එක උඩිනුත් අපි චීස් මිශ්‍රණය දාගන්න ඕන. චීස් ටික දාලා සම්පූර්ණයෙන්ම ටාට් එක කවර් කරගත්තට පස්සේදී ඔයාලට කැමති විදිහකට දැන් මේ ටාට් එක ඩෙකරේට් කරගන්න පුළුවන්. ඔයාලා මේ ටාට් කේක් එක හදද්දී මම කලින් ඔයාලට කියපු විදිහට මේ ෂේප් එකට අමතරව Taman කැමති ඕනම හැඩයකට ඔයාලට මේ කේක් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ලෙටර් එකක් විදිහට වුණත් එහෙමත් නැත්නම් නම්බර් එකක් හැඩයට වුණත් ඔයාලට මේ කේක් එක හදාගන්න පුළුවන්. ඉතින් අද මම මේ ඔයාලට කියලා දුන්න විදිහට ඔයාලගේ බර්ත්ඩේ එකකට ඇනිවර්සරි එකකට එහෙමත් නැත්නම් වැලන්ටයින්ස් ඩේ එකට වුණත් ඔයාලට ටිකක් වෙනස් විදිහකට මේ වගේ ගොඩක් ලස්සන කේක් එකක් Taman කැමති විදිහකට හදාගන්න පුළුවන්.
ඔයාලට මේ කේක් එක ගැන මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එමත් නැත්නම් ඔයාලට පුළුවන් Miracles Kitchen Facebook එකට හරි Facebook page එකට හරි මට private message එකක් එවන්න. ඉතින් මේ වගේ මගේ channel එකේ තවත් අලුත්ම videos ඔයාලා බලන්න කැමති නම් අමතක නොකරම channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මේ video එකට like කරන්න comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත්ම video එකකින් අපි ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.